ඔබ දන්නවා ජනවාරි 8 වෙනිදා 2015 ජනාධිපති මැතිවරණයේ එන්ට කලින් ජනාධිපතිවරයා මුළු රටටම ප්‍රකාශයක් කළා, විධායක බලය අපි අහෝස කරනවා. ජනාධිපතිගේ විධායක බලය අහෝස කරනවා, අධිකරණයේ ස්වාධීනත්වයේ පිහිටවනවා කියලා මුළු රටටම කිව්වා. 2015 අප්‍රේල් මාසේ 28 වෙනිදා තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත කළේ. ඒ අවස්ථාවේදී උන් රටට දුන්න සහතිකයක් ව්‍යවස්ථා දායක සභාවේ ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස ඉවත් කරනවා, අපි මේක ස්වාධීන කරනවා කියලා. එක. නමුත් ව්‍යවස්ථා දායක සභාවේ ලෝකෙට එහෙම කිව්වා, රටට එහෙම කිව්වට පාර්ලිමේන්තුවේ මේ සභාවේ 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් 7 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරනකම් ඔවුන් ඒක අනුමත කිරීම ප්‍රතික්ෂේප කළා. දෙක. ජනාධිපතිවරයාගේ බලතල එකක්වත් ඉවත් කළේ නැහැ. ඇයි මේ දැන් 2015, 16, 17, 18 සැප්තැම්බර් මේ බිල්පත ගැසට් කළ දැන් මාස ගණනාවක් වෙනවා. ඇයි ඒක පාර්ලිමේන්තුවට පහුගිය 5 වෙනිදා දැම්මේ? එදා විශේෂ දවසක්, ඔබ දන්නවා අර මහින්ද රාජපක්ෂගේ නාඩගමක් තිබුණ දවස කොළඹ. එදා මුන් අපේක්ෂා කළා මේක කොහොම හරි හොරෙන් කරන්න. ඒක දැන් කරන්න බෑ. උන්ට අවශ්‍ය විදියට ඒක ඉස්සුන්නේ නැහැ. දැන් ඔබේ ප්‍රශ්නෙට පිළිතුර, ඒක ඒ දේ කරන්න තිබුණේ පළවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ රජය ගැන අපව හතරදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. උන් එක පැහැර හැරියා. දැන් මේ ගන්න උත්සාහය මේ අවස්ථාවේදී ඒක නිශ්චිතයි, පැහැදිලි. කවදාකවත් රටේ මහ ජනතාවගෙන් ඡන්ද බලයක් අරගෙන මේ බලය ගන්න බැරි. එක්සත් ජාතිකයේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට මේ රටේ මේ වෙන මේ පැහැදිලිවම මේ අධිකරණයේ ඔබ වෙනුවෙන් ගොනු කරපු ඒ පෙස්සම මෙතන පැහැදිලිව දක්වනවා. ඒකේ මම පැහැදිලි කරනවා ආනුපුනරත්නාවේ 42, 43, 44 මේ වගන්ති වලින් පැහැදිලිවම දක්වන මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ තියෙන සියලුම බලතල ඉවත් කරලා රනිල් වික්‍රමසිංහට දීලා ඔහුව නිකන් නාම මාත්‍රයක ජනාධිපතිවරයෙක් කරනවා. මේක පිටිපස්සේ එකයි මම කිව්වේ, මේක විදේශ බලවේග අනිවාර්යයෙන්ම තියෙනවා. ඇයි? ඒක තමයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ TNA එකේ මේ සම්බන්ධයෙන් දැඩි මතයක් දරුවා නෑ. මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ. එතෙන්ට ජනතා විමුක්ති පෙරමුණත් අල්විලා ගියා. එක්සත් ජාතික පක්ෂෙත් එතන ඉන්නේ. ඒකෙන් කියන්න ඕනේ රටේ මුළු රටේ ජනතාවට අවධාරණය කරන්න ඕනේ මේ ගන්නා උත්සාහය පැහැදිලිවම මේ රටේ අග්‍රාමාත්‍යවරයාට, මේ කියන පාර්ලිමේන්තුවට විධායක ගන්න බලය ගන්න එක නෙවෙයි. මේ කරන්නේ මේ උත්සාහය පැහැදිලිවම දැනට එක්සත් ජාතික පක්ෂයේ නායකයාට මේ ජනතාවගේ විධායක බලය සියල්ලම පාර්ලිමේන්තුවට මේ රට තවදුරටත් අස්ථාවර කිරීම.